චිත්‍රකලාව මිනිසුන්ට සම්බන්ධ වෙන විවිධ ක්‍රමවේද තියෙනවා. ඒකෙන් ජනප්‍රිය කලාව තුල ගොඩක් භාවිතා වෙන දෙයක් තමයි මේ වීදි චිත්‍රකලාව. මෑතක සිට අපිට දකින්න පුළුවන් තරුණයන්ගේ ලොකු පෙළඹීමක් ඇවිල්ලා තියෙනවා මේ චිත්‍රකලාවේ නියලීමට. වැස්සත් ගෲප් එකක් තියෙනවා පිරිවෙනේ චිත්‍ර අඳිමු කියලා. ඒකෙන් අපි ගොඩක් කට්ටිය එකතු වුණා වෙළඳ සංගමයෙන් පිරිවෙනේ හාමුදුරු ගොල්ලන්ගෙන්. ඒ වගේ අපිට ගොඩක් ආධාර හම්බුණා. අපි ගොඩක් ඇත්තරම අපි අඳුරන්නේ නැති කට්ටිය, අහල පහල ගෙවල් වල ඉන්න කට්ටිය, ඒගොල්ලෝ ගොඩක් අපිට ආධාර වුණා, උදව් කරා. රූප කියන එක හරිම මේ බලගතු අවියක් අද වෙනකොට. මොකද අපි කාලෙකට පෙර අක්ෂර මගින් මේ පණිවිඩ හුවමාරු කරගත්තට, දේවල් අවබෝධ කරගත්තද, දැන් අද වෙනකොට රූපය ඊට එහා ගියපු ඉතාමත් මේ ප්‍රබල මාධ්‍යයක් වෙලා තියෙනවා. අපි ටීවී එකෙන් දැක්කා හැම තැනම අඳිනවා, හැම ගමේ අඳිනවා. ඉතින් අපිටත් හිතුණා අපේ ගමේ මේ වගේ වැඩක් කරන්න ඕනේ. අනික අපේ ගමේ නම කිව්වම ගොඩක් වැරදි ආකල්පයක් තමයි මිනිස්සු අතර තියෙන්නේ. අපිට ඕන උනායි වැරදි ආකල්පය මේ මිනිස්සුන්ගෙන් නැති කරන්න. දෙමොට කොට ඇවිල්ලා ඉතාමත් බහුවර්ගික ධනවර්ගීකරණයක් කියන එතන වැඩේ කරන් යනකොට අපිට ආගම් ભેදයක් තිබුණේ නැහැ. මොකද සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ජායවිල්ලා අපිත් එක්ක චිත්‍රයන්ද අඩුමතරමේ බීමකකින් හරි අපිට සහයෝගය දීලා මේ චිත්‍ර අධිනායව දිරිමත් කිරීමට මෙයාගේ සහයෝගය ලබා දුන්නා අපිට. පසුගිය කාලය දිහා බැලුවොත් එහෙම ලංකාවේ මේ සමාජ දේශපාලන කාරණාවලට සාපේක්ෂව මේ තරුණයන්ගේ පෙළඹීම, මේවා පිළිබඳව, මේ කාරණා පිළිබඳ ඔවුන්ගේ සවිඥානිකත්වය ඉතාමත් ඉහළට ගියා. මම හිතන්නේ ඒකට ගොඩාක් බලපෑපු දෙයක් තමයි මේ සමාජ ජාල මාධ්‍ය. මුලින්ම FB එකේ පෝස්ට් එකක් හදලා දැම්මා මේ වගේ වැඩක් කරනවා කැමති කට්ටිය එකතු වෙන්න කියලා. පේජ් එක හරහා තමයි මම කට්ටිය එක්කව කරගත්තේ. පිරිවෙනේ තාප්පෙට හරියන වැදගත් ඒ වගේ චිත්‍ර තමයි අපි, ඒ කියන්නේ සාමාන්‍ය ඕනෙක් කෙනෙක්ට බලන්න පුළුවන්, අරඹන්න පුළුවන් පිරිවෙන්ට වැදගත් වෙන පින්තූර තමයි අපි මෙතන ඇඳලා තියෙන්නේ. අපිට ඉතාමත් යහපත් සහ ආකර්ශනීය නිර්මාණ වගේම තේමා අතින් ගත්තහම ගැටළු සහගත දේවලුත් අපිට දකින්න ලැබීගෙන යනවා දැන් මේ වෙනකොට.